එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමට ඊයේ එනම් 26 වනදා සවස පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කොන්තේසි විරහිතව ඒකමතිකව අනුමැතිය හිමි වුණා. එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ හවස 3:40ට පමණ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. එහිදී ප්‍රමුඛතම කාර්ය වූයේ නොවැම්බර් 16 වනදා පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමයි. ඒ අනුව එක්දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කිරීම විශේෂ කරුණක් වූ අතර එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමි වුණා. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෝ අත්පොලසන් දෙන්නට වුණා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 90 දෙනෙකුගෙන් සමන්විත යුතුවත් එහි වත්මන් සාමාජික සංඛ්‍යාව 68 දෙනෙක්. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ, රජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්ත්‍රයේදී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඊට රාජිත සේනාරත්න, අකිර විරාජ්කාරිය වසම්, නවීන් දිසානායක, ගාමිණී ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් එක්ව සිටියා. මෙහිදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීතව හා වැදගත් ආකාරයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ඒකාමන අනුමුණ විය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම උදෙසා උපරිම වෙහෙසින් හා කැපවීමෙන් කටයුතු කිරීම බවත් අගමැතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා. ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ජම්පර ඇඳවීම සඳහා නොව පක්ෂයේ අපේක්ෂකයා දින විරමට ක්‍රියා කළ යුතු බවද මෙහිදී අගමැතිවරයා පවසා තිබෙනවා. මෙහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුත්තේ ඔහුට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කිරීමෙන් තොරව බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත්වුවහොත් අගමැති ධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතම පැවරීම මෙන්ම පක්ෂයේ කිසිදු තනතුරක් සංශෝධනය නොකිරීමටද එහිදී පූර්ණ එකඟතාවයට පැමිණ තිබෙනවා. මේ අතර ඊයේ පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශ්වය නියෝජනය කළ මුදල් ඇමති මංගල සමරවීර, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් හමු වී ඉදිරි කටයුතු පිළිබඳව වෙනම සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් සජිත් ප්‍රේමදාස මහතාට අනුමැතිය හිමි වූ පසුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද රැස් වූ අතර එහිදී ප්‍රේමදාස මහතාට අනුමැතිය හිමි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තීරණය කිරීමට ඊයේ කැඳවු කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිබඳව රටේ පොදු ජනතාවගේ විශේෂ අවධානයක් යොමු වූ අතර ඊට සවස් වන විට එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ දෙනෙක් පිරිසක් සිරිකෙත ඉදිරිපිට රැස්ව සිටියා. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ද විශාල පිරිසක් එහි ගොස් තිබූ අතර සිරිකොත අවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද ඊයේ සවස 4:45ට පමණ එම කාමරයේදීම රැස්වී ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අනුමැතිය ලබා දී තිබුණා. ඊට අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මැතිවරණ ලකුණ තීරණය කිරීම සඳහා රජිත් බත්තුම බණ්ඩාර, අජිත් පී පෙරේරා යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කරනු ලැබුවා. එම 5 දෙනා එම මොහොතේම වෙනත් කාමරයකට ගොස් රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ලකුණ සම්බන්ධව අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ අලියා ලකුණින් එන්නේ නම් තමන් වඩාත් කැමති බවත්, සෙසු දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග සංගානගත වන නිසා වෙනත් ලකුණක් තෝරා ගන්නේ නම් එය හොඳ බවත්. මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සුභ පැතීම සඳහා ඔහුගේ මව්වන හේමා ප්‍රේමදාස මහත්මියද සිරිකතට පැමිණ සිටි බවයි වැඩිදුර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.